සුබ දවසක් සියලු දෙනාටම අපේ weather app develop කරන එකේ 7 වෙනි පාඩම නැත්තම් අවසාන පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩමේදී කතා කරා කොහොමද weather website එකකින් data අපි ගන්න කියලා. මේ පාඩමේදී අපි භාවිත කරන්න යන්නේ template engine එක. HBS කියන template engine එක භාවිත කරලා කොහොමද මේ data website එකක අපි පෙන්වුම් කරන්න කියලා. විශේෂයෙන්ම අපිට මේ node වගේ භාවිත කරද්දී टेम्प्लेट एंजिन गोडा भावित करना मेक टीका सरल टेम्प्लेट एंजिन मम मेक भावित करना विशेष ओगोलंग एट मेवा अप्लीकेशन हदनोना होदमदेत मैं नोट वाली मेक हदल इट पास फ्रंट एंड एंग्यूल हरी रियाक्ट हरी का हदल टीका लुक वेडकिंदेगा धनमक नपिटे करना बे एनी सा टेम्प्लेट एंजिन भावित कर इतम सरल मेके मे वेद डेट विरा තමයි තියෙන ඉතා සරලයි මේක. ඉතින් ඒ නිසා අපි ඒක තමයි ටෙම්ප්ලේට් එන්ජින් එක භාවිත කරලා දෙන්න හදන්නේ. ඉතින් ඒ සඳහා අපිට මොන වගේ ක්‍රමවර්ගද ප්‍රයෝගික කරගන්න වෙන්නේ කියලා මේ ටියුටෝරියල් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මේකෙදි පියවරෙන් පියවර මේක සරලව කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් අපි අපේ Node.js coding එකට ගමන් කරමු. දැන් අපි එදා නවත්වපු තැනින් තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. මේකේ source code එක මම GitHub එකට දාලා තිනවා. මම GitHub කෙනත් tutorial එකක් කරලා තිනවා. ඕගොල්ලෝ බලන්න පුළුවන් ඒකෙදි කොහොමද මේ source code එක අපි download කරගන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලාම බලන්න යනවා මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරනවද කියලා. app.js එක open කරාම මේකේ බලන්න root එකේදී මේ වගේ html element app පෙන්වුම් කරලා තිනවා. ඒ වගේම මේකෙදි help කිව්වම help කියලා පේනවා about උනම about ඊට පස්සේ weather එක දීලා query string එකක් දීලා address එකක් දුන්නාම ඒකේ weather එක අපිට පෙන්වුම් කරන විදිහට තමයි ඒක තියෙන්නේ. මේකේ package.json එකට ගියොත් එහෙම node.mon install කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් node.mon භාවිත කරන්න. ඉතින් මෙතනදි මම දෙනවා npm run කියලා දීලා dev කියලා දෙනවා. එතකොට node.mon run වෙනවා. ඊට පස්සේ server එක port 3000 run වෙන්නේ. මේක අපි මෙන්න මෙතන දාලා තිනවා. මෙතන තමයි අපි port එක සඳහන් කරලා තියෙන්නේ. 3000 කියන development port එකේ තමයි මේක run වෙන්නේ. දැන් අපි බලමු ගිහිල්ලා මේක වැඩ කරනවද කියලා හරියට. දැන් බලන්න මෙතනට මම ගිහිල්ලා localhost 3000 කියලා දුන්නා. බලන්න මෙන්න මේක ආවා. එහෙනම් ඒක වැඩ කරනවා. ඊට පස්සේ මම මේකෙදි about කියලා එක දුන්නොත් ඒක වැඩ කරනවා. ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ වගේ data එකක් දුන්නොත් බලන්නේ weather එක වැඩ කරනවා. ඉතින් මට මෙතනදී මොන හරි වැරදි එකක් දුන්නොත් මේ වගේ address එක නැති එකක් දුන්නොත් බලන්නේ error එකක් එනවා. ওই විදිහට මේක අපිට වැඩ කරන තත්ත්වේ තමයි තියෙන්නේ. දැන් අපි කරන්න යන්නේ මේකට ටෙම්ප්ලේට් එන්ජින් එකක් දාලා ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ටැග් කරන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මම දැවතත් Visual Studio Code වලට ගමන් කරනවා. මේකට ගමන් කරාට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපේ Node.js ඇප්ලිකේෂන් වලදී අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකක් නැහැ. අපිට එහෙම කරනවා නම් ටෙම්ප්ලේට් එන්ජින් එකක් තමයි භාවිත කරන්න වෙන්නේ මේ HTML එළියට පෙන්නන්න. එතකොට ඒක ෆ්‍රන්ට් එන්ඩ් එකක්. ෆ්‍රන්ට් එන්ඩ් එකේදී එහෙනම් අපිට වෙනම ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි ඒක අපිට හදාගන්න වෙන්නේ. එහෙනම් ෆ්‍රන්ට් එන්ඩ් එකේ තියෙන දේවල් අපි සාමාන්‍යයෙන් හදන්නේ පබ්ලික් කියන ෆෝල්ඩර් එකකට. මේක සාමාන්‍යයෙන් ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් දී අපි මම මේක ටයිප් කරාට පස්සේ ඔයගලන්ට තේරෙයි. පබ්ලික් කියලා ෆෝල්ඩරයක් හදනවා. ඊට පස්සේ මේකේ අපි ඉමේජස් දාගන්නවා. ඉමේජස් තියෙනවා. ඊට පස්සේ තව අපිට තියෙන්න පුළුවන් මේකේ JavaScript තියෙන්න පුළුවන්. ඊළඟට මේකේ තව තියෙන්න පුළුවන් CSS. ඒ කියන්නේ style sheet, classicate, style sheet තියෙන්න පුළුවන්. එතකොට දැන් ওই විදිහට මේ public folder එකේ ඔහොම අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දැන් මේ ටික එළියේ තියෙන. ඒ නිසා මේ ටිකත් මම වෙනම folder එකට දානවා src කියලා. සෝස් කියලා සාමාන්‍යයෙන් ওই විදිහ තමයි අපි මේ වගේ දෙයක් කරද්දි කරන්නේ. ඉතින් මේකෙදි මේ ඇප් එකයි මේ දෙන්නව දානවා. ඉතින්
මෙතනදී උතුර මෙයා වැඩ කරන්න නැති වෙනවා මොකද මේ තැන මෙතන නෙමෙයි හින්දා මම මෙයා ක්ලෝස් කරන control c දා terminate කරනවා කරලා terminate කරලා මෙයාවයි දාගෙන මේක ඇතුළට දානවා move කරන්නද කියලා අහනවා ඔව් move කරන්න දැන් ওই විදිහට තියෙනවා src එක ඇතුලේ තියෙනවා මේ ගැට්ටි ඉන්නවා public කියන එක ඇතුලේද අපිට publicly දෙන්න පුළුවන් front end එකේදී තියෙන resources මොකද දැන් image එකක් කියන එක node එකේ පැත්තේ තියන්න බෑ මොකද image එක කියන එක front end එකට අවශ්‍ය වෙන දෙයක් එහෙනම් මේ front end එකට අවශ්‍ය වෙන javascript මේ javascript කියලා කියන්නේ මේකේ javascript මේ front end එකේ javascript style sheet කියලා කියන්නේ ඒකට අවශ්‍ය වෙන දෙයක් ඒතකොට මේ front end එකට අවශ්‍ය වෙන static data මොනවද අපි මේක පස්සේ තව ටිකක් දුරට යද්දි මේගොල්ලන්ට ඔක තේරෙයි මේ data ඔක්කොම තියන්නේ මෙන්න මේ public කියන folder එකේ දැන් මෙහෙම තිබ්බොත් අපේ program එක වැඩ කරන්නේ නැහැ මෙතනට ගියොත් එම් බලන්න මෙයා ඉන්නේ මෙතන නෙමෙයි එහෙනම් මෙයා ඉන්නේ මොකද src වල දාලා මෙයාව save කරනවා ඊට පස්සේ ආයි මේක run කරලා බලන වැඩ කරනවාද කියලා මේ විදිහට වැඩ කරන්න ඕන ඉතින් මේකෙදිත් අපිට ඕන නම් පුළුවන් test කරන්න දැන් මේ වෙනසක් කරාට පස්සේ නැවතත් program එක වැඩ කරනවාද කියලා විශේෂයෙන්ම දැන් මේකෙදි වැඩ කරනවා නමුත් ඕගොල්ලෝ හැමදිස්සෙම ආධුනික විදිහට බලන්න මොනහරි වෙනසක් කළ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවාද කියලා නැත්නම් ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක හදාගෙන හදාගෙන ගියාට පස්සේ වැඩ කරන්නේ නැතුවත් ඕගොල්ලොන්ට දන්නේ නැහැ කොයි ස්ටෙප් එකේද මේක වැරදුනේ කියලා. ඒ නිසා මම මේ වෙලාවේදී බලනවා ආයි පාරක් මේක වැඩ කරනවාද කියලා. එහෙනම් මෙතනට යනවා. දැන් මේක වැඩ කරාට හරියන්නේ නැහැ. මේක ආයි එන්ටර් කරලා ගන්න ඕන එනවාද කියලා බලන්න. ඒක වැඩ කරනවා. පස්සේ මේ විදිහට එන්ටර් කරලා බලන්න ඕන නැත්නම් එයාලා පරණ රිසල්ට් එක අපිට පෙන්නනවා දැන් මේක කරලා එන්ටර් කරලා බලන්න. එතකොට මේ රෝඩ් වෙලා ආයෙ එන්න ඕන. එතකොට තමයි මේ විදිහට ඩේටා එන. එහෙනම් දැන් ඒක වැඩ කරනවා. දැන් මට මෙතන ඕන දැන් style sheet tag create කරගන්න පුළුවන් javascript tag අපි හදලා image එකක් දාගන්න පුළුවන් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් මේ folder එක publicly කරගන්න ඕන මේ folder එක ඉස්සලාම දැන් මම html එකක් දාලා express වලට කියනවා මේක static file තියෙන්නේ මේ file ටික අරගෙන වැඩ කරන්න කියන එක තමයි දැන් කියන්න හදන්නේ. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. මම මෙතන new file එකක් හදනවා. මම මෙතන දෙනවා index.html කියලා. HTML මගේ ට්‍යුටෝරියල් එකේ මම කරලා තියෙන HTML ගැන බේසික් ටික. ඔගොල්ලෝ HTML ගැන බේසික් දන්නවනම් මේක ඔයගලන්ට හරිම ලේසි වෙයි. ඉතින් මේ වගේ HTML ෆයිල් එකක් දාන්න තියෙන. ඉතින් මම මෙතෙන්දී වෙනස් කරගන්නවා මේක HTML විදිහට. ඒකට මට අර සින්ටැක්ස් එනවා highlight වෙලා. මේක වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. මෙහෙම වෙනස් කරගත්තාම මෙතෙන්දී අපිට මෙහෙම ටයිප් කරපු ගමන HTML වල සින්ටැක්ස් එනවා. doc type එක ඉස්සෙල්ලාම දෙන HTML කියලා. මේකෙදි පළවෙනි ටැග් එක තමයි html මේක ඇතුලේ තියෙනවා head කියලා එකක් ඊට පස්සේ මේක ඇතුලේ තියෙන්න පුළුවන් title කියලා එකක් title කියලා එකක් තියෙන්න පුළුවන් ඉතින් මම එහෙම දැම්මා ඊට පස්සේ body කියලා එකක් තියෙන්න පුළුවන් බොඩි කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකේ තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. ඉතින් මේකෙදී මම h2 එකක් දෙනවා. අරකට එක කලවම් නොවෙන්න h2 එකක් දීලා තියෙනවා. මේ විදිහට මම දෙනවා. දීලා මේක සේව් කරනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක දැන් සාමාන්‍යයෙන් මේක තමයි root එක වෙන්න ඕන. මේක අරගෙන නැහැ. ඔයගලන්ට ඕන නම් පුළුවන් මේක test කරන්න. ටෙස්ට් කරලා ගත්තාමත් මේක දැන් ඕන නම් අපි බලමු ටෙස්ට් කරලා වෙනසක් වෙන්නේ නැහැ. මේ මොකද මේ ෆයිල් එක මෙහෙම ෆයිල් එකක් හැදුවයි කියලා මෙයා දන්නේ නැහැ මේ ෆයිල් එක ගැන. ඒ නිසා ඒ අනිවාර්යෙන් මේකේ වෙනසක් වෙන්න විදිහක් නැහැ. අපි බලමු වෙනසක් වෙලා තියෙනවද කියලා බලන්න. මම ඕන නම් මෙතන සේව් පාරකුත් දෙන්නම්. app.js එක දැන් මෙයා සේව් කරාට රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ මෙයාව. අපි මෙතන සේව් කරනවා. එතකොට මෙයා රිෆ්‍රෙෂ් වෙලා එනවායි පාරක්. මේ රිෆ්‍රෙෂ් වෙලා ආවා. ඊට පස්සේ අපි බලමු මේක වැඩ කරනවද කියලා ඇත්තටම. මොනහරි වෙනසක් වෙලා තියෙනවද කියලා බලමු. මේක තියෙනවා මෙහෙම තිබුණාට මේක එන්ටර් කරලා බලන්න ඕන හරියනවද කියලා.
වෙනසක් නැහැ. ඉතින් අපි ලෝකල් හොස්ට් එකේදී බලමු මේක වෙනස් වෙලා තියෙනවද කියලා. වෙනස් වෙලත් නැහැ. එහෙනම් නැවතත් අපි අපේ කෝඩින් එකට ගමන් කරනවා. දැන් අපිට ඕන මේ එක්ස්ප්‍රස් වලට කියන්න මෙන්න මේ පබ්ලික් කියන ෆෝල්ඩරේ අපිට ගන්න. මේකෙදි අපි කියන්නේ මේක ස්ටැටික් ෆෝල්ඩරයක්. ස්ටැටික් ෆෝල්ඩරයක් කියලා කියන්නේ මේකේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. මේකේ අපිට තියෙන මොන හරි රිසෝර්සස්, ස්ටයිල් ෂීට් ෆයිල්ස් තියෙන්න පුළුවන්, ඉමේජස් තියෙන්න පුළුවන්, ජාවාස්ක්‍රිප්ට් තියෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ ෆෝල්ඩරෙන් ගන්න කියන එක තමයි කියන්න උත්සාහ කරන්නේ. ඒකට අපි මේ ෆෝල්ඩරේ ෆුල් පාත් එක දෙන්න ඕන. ෆුල් පාත් එක කියන්නේ කොහෙද මේ ෆෝල්ඩරේ තියෙන්නේ කියලා. දැන් මේ කම්පියුටර් නම් මට හොයලා කියන්න පුළුවන්. නමුත් අපි සර්වර් එකේ හිටියම අපිට ඒක දන්නේ නැහැ නේ. එතකොට අපිට මේ සඳහා කමාන්ඩ් එකක් තියෙනවා underscore underscore the name කියලා. මම කන්සෝල් ලොග් එකක් දෙන්නම් මෙතනට. කන්සෝල් ලොග් එකක් දීලා මම මෙතනදී තියෙනවා underscore දෙකක් ගන්නවා. මෙතන තියෙනවා underscore the name එකයි file name එකයි. මේ the file name එකත් ඔයගොල්ලෝ බලන්න. මම the name එක කියන එක දෙනවා. දීලා මෙයාව සේව් කරනවා. සේව් කරාම බලන්න මෙතනදී පෙන්නනවා මේ C එකේ මෙන්න මේ තැන තමයි මේක තියෙන්නේ. මගේ full path එක පෙන්නනවා. SRC එකේ තමයි දැන් මෙයා ඉන්නේ. එතකොට අපිට ඕන දැන් මේ SRC එකේ මේ public කියන folder එක ගන්න. ඉතින් මේ සඳහා අපිට මේකට පොඩි දෙයක් කරොත් මේ folder එක ගන්න පුළුවන්. එහෙනම් මේ path මේ වගේ දේවල් handle කරන්න node වලම තියෙනවා special module එකක්. අපි ඉස්සෙල්ලා මේ module එක පොඩ්ඩක් බලලා අපි මේ module එක import කරගෙන වැඩේ කරමු. මම මෙතනට ගිහිල්ලා node කියලා type කරලා node.js වලට ගිහිල්ලා ඒකේ docs වලට යනවා. මගේ තියෙන්නේ මේක. ඊට පස්සේ මේකෙදි අපිට බලන්න path කියලා module එකක් මේකෙදි path එක අපිට join කරන්න තමයි ඕන වෙන්නේ. ඉතින් මේක තමයි රික්වයර්මන්ට් එක අපිට ඕන වෙන්නේ. මම මේක copy කරගන්නම්. මේක ඕන වෙනවා. අපි බලමු මෙන්න මේ join කියන එක තමයි අපිට බලන්න වෙන්නේ. එතකොට මේ path එකට තව මොන හරි path එක තුන join කරගන්න පුළුවන්. අපි බලමු මේක වැඩ කරනවද කියලා. මම මේකෙදි import කරන command එක copy කරගත්තා. ඒක උඩ තියෙනවා මෙතන. ඔගොල්ලෝ දන්නවා දැන්ට fonts දාලා මේ වගේ නමක් දීලා රික්වයර් කරගන්න. මම ඒක ටයිප් කරන්න ඕනේ නැතිව කොපි කරගත්තා. දැන් මම ආය යන විෂුවල් ස්ටුඩියෝ කෝඩ් එකට ඉන්න මෙතන උඩින්ම දෙනවා මේක. පාත් එක දුන්නා. ඊට පස්සේ මම කොන්ස්ටන්ට් එකකට මේක දෙනවා. public මේක public directory path එක තමයි මේ ගන්න හදන්නේ. මේක path කියන module එක අරගෙන path.join මේකෙදි අපි මොකද්ද දෙන්නේ, මොකද්ද join කරන්න ඕන. ඉතින් ඉස්සෙල්ලා මම දෙනවා the name කියන එකට. ඊට පස්සේ මේකට join කරන්න ඕන මොකද්ද අපි දන්නවා ෆෝල්ඩර් දෙකක් එළියට යනවා නේ. මෙන්න මෙහෙම කරාම ෆෝල්ඩර් දෙකක් එළියට යනවා. එතකොට පබ්ලික් කියන එකට තමයි එන්න ඕන. ඉතින් මම මේක දැන් කන්සෝල් ලොක් කරනවා මෙතන. මෙයා මේ වේරියබල් එක කන්සෝල් ලොක් කරනවා. බලන්න මේක හරිද කියලා. බලන්න දැන් යූසර්ස් වල මෙහෙම මෙහෙම ගිහිල්ලා වෙදර් වල පබ්ලික් කියන එක තමයි දැන් ඇවිල්ලා තියෙන. එහෙනම් දැන් අපි පාත් එක හදාගෙන තියෙන. ඉතින් මේ වගේ දේවල් දන්නේ නැත්නම් අපිට පුළුවන් console log එකක් දීලා මේක කරගන්න. ඉතින් මම මේක comment කරනවා. ඕනනම් මේක මකලා දාන්න උනත් පුළුවන්. නමුත් මම මේ project එකේ මේක තියනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා මේක express වලට කියන්න මේක use කරන්න කියලා. ඉතින් express අපි තාම හරියට ඉගෙනගෙන නැහැ. express වල තියෙනවා එක දෙයක් middlewares කියලා. එච්චර හිතන්න එපා මේ වෙලාවේදී. ඒක ගැන අපි ඒ ගැන කතා කරන්න යන හොඳටම දැනට හිතන්න මෙන්න මේ කමාන්ඩ් එකෙන් එක්ස්ප්‍රස් වලට කියන මේක පාවිච්චි කරන්න කියලා විතරක් කියලා හිතාගන්න. යූස් කියලා කමාන්ඩ් එකක් තියෙනවා. දැන් අපි get කියන විතරයි ගත්තේ. දැන් මේ අලුත් කමාන්ඩ් එකක් යූස් කියලා කරනවා. අපි එක්ස්ප්‍රස් ඉගෙන ගත්තාම අපි මේවා ගැන දැනගන්නවා. යූස් කියලා කමාන්ඩ් එකේදී
අපි කියනවා මේක එක්ස්ප්‍රස් වලට යූස් කරන්න කියලා. අපි මෙතනදී කියන එක්ස්ප්‍රස් වලට මේක ස්ටැටික් පාත් එකක්. අපි ස්ටැටික් කියලා දීලා මෙන්න මේ පාත් එක දෙනවා. ස්ටැටික් කියන එකේ සෝරි මේක ඔක්කොම කොපි වුණා. මෙන්න මේ වේරියබල් එක විතරයි කොපි වෙන්න ඕන. ඒ කියන්නේ ස්ටැටික් කියලා කියන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම නියතව තියෙනවා. මේවා තමයි අපිට ගන්න ඕන කියලා අපි මේ එක්ස්ප්‍රස් වලට කියලා. ඒතකොට එක්ස්ප්‍රස් ඉස්සලාම වැඩ කරද්දී මේක බලලා ස්ටැටික් පාත් එක මොන හරි තියෙනවා නම් ඒක හරියනවා. ඊට පස්සේ තමයි මේ වලට යන්නේ. ඔක තමයි මේකේ අදහස වෙන්නේ. දැන් බලමු ප්‍රෝග්‍රෑම් එක මොන විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා. මේක ඩොට් එක තියෙන මේක සේව් කරලා නැහැ. මම සේව් ඕල් එකක් දෙනවා. ප්‍රෝග්‍රෑම් එක වැඩ. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. මම ආයි වෙබ් එකට ගමන් කරනවා. මේක අපි නෝඩ් වෙබ් එක. මෙතෙන්ද අපි ඉස්සෙල්ලා වෙන පාත් එකක් දීලා බලමු. help වගේ එකක්. help එක වැඩ කරනවා. ප්‍රශ්නයක් නැහැ, වෙනස් වෙලා නැහැ. අපිට ඕමන නම් අපි මේ වගේ එකක් දීලා බලමු. එකක් වැඩ කරනවා. බලමු root එකට ගිහිල්ලා මේක වැඩ කරනවද කියලා. බලන්න root එකේදී දැන් පෙන්නන්නේ welcome to my site කියන එක තමයි පෙන්වන්නේ. උරු පොඩියට. එහෙනම් මේක අපි දීපු එක නෙමෙයි වැඩ කරන්නේ. අපි සාමාන්‍ය root එකද අපේ express එකේදී අපි දීපු එක නෙමෙයි වැඩ කරන්නේ. අර HTML file එකේ තියෙන එක තමයි මේ වැඩ කරන්නේ. අපි නැවතත් source code එකට යන් Visual Studio Code වලට. උගලන්ට පේනවා මේකෙදි තියෙන්නේ මේ වෙල්කම් කියල එකක් විතර. මේක තමයි පෙන්වන්න ඕන. නමුත් දැන් යන්නේ මේක. ඇයි එහෙම වුනේ? අන්න ඔතෙන්දී අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඇයි එහෙම වුනේ කියලා. අපි එක්ස්ප්‍රස් වලට ගියා ස්ටැටික් පාත් එක විතර මේක ගන්න. දැන් අනිත් ඒවාට එහෙම වුනේ නැහැ. ඩිෆෝල්ට්ලි බලන්න මේ index.html කියන එක නะ විශේෂ ෆයිල් එකක්. හොඳට මතයන් මේක විශේ෷ ෆයිල් එකක්. මෙන්න මේ නම තිබුණොත් එහෙම මොකක් හරි සර්වර් එකක මේ නම තිබුණොත් ඔටෝමැටික්ලි ආදන්නව අනිවාර්යෙන් ඉස්සෙල්ලාම කතා කරන්නන කෝල් කරන්නන මෙන්න මේ ෆයිල් එක කියලා. එහෙනම් ඒ නිසා තමයි මේ ෆයිල් එක කෝල් වුනේ. එතකොට එහෙනම් මෙන්න මේක දැන් වැඩ කරන්නේ නැහැ. මෙන්න මේක වැඩ කරන්නේ නැහැ. ඕනනම් අපිට මේක මකලා දාන්න උනත් පුළුවන්. ඉතින් මම ඩිලීට් කළම දාන්න. ওই විදියට මකලා දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සේව් කරලා ප්‍රෝග්‍රෑම් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වැඩ කරනවා. මොකද මෙයා මෙතන තියෙනවා. ඉතින් ඔයගලන්ට ප්‍රශ්නයක් කරනවා. හරි. එහෙනම් මම help කියලා එකක් හැදුවොත් ඒකත් එහෙම වෙයිද? ඔව්. එහෙමනම් හිතනවා නම් එහෙම එකක් හදන්න පුළුවන්. මොකද වෙන්නේ කියලා බලමු. ඒක විශේෂ ෆයිල් එකක් නෙමෙයි හැබැයි. බලමු. මම මේක ඔයගලන්ට උගන්වීම සඳහා මේක කරන්නේ. ඉතින් මේක ආයි ටයිප් කර කර ඉන්න ඕනේ නැති හින්දා මම මෙහෙම කරලා මේකදි එතනට ඒක පේස්ට් කරනවා. මං help help කියලා දෙකක් දාලා මේක සේව් කරනවා. පිට ඕන නම් මේක රීස්ටාර්ට් කරලා ගන්නත් හින්දා ඔහොම රීස්ටාර්ට් කරනවා සර්වරේ. දැන් බලමු මේක වෙයිද? මේ help කියන එක මේක දීලා තියෙනවා. දැන් මෙතන මේක මෙයාට හින්දා මේක ආව. එහෙනම් මේකට මේක වෙයිද කියලා අදහසක් තියෙනවා. එහෙම වෙනවද නැද්ද කියලා අපි බලමු. නැවත වාරයක් මම යනවා වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකේ බලන්න ඉස්සෙල්ලා මෙයාට මෙහෙම තියෙනවා. මම දැන් help කියන එක දෙනවා. sorry අකුරු වැරදුනා. බලන්න ඒක ආවේ නැහැ. ඔන්න හොඳට මතක තියාගෙන අර index එක විශේෂ ෆයිල් එක. මම එක එක විශේෂ ෆයිල් එකක්. ඒ නිසා root එක අනිවාර්යෙන් ඒක කියවන්න ඕන කියලා දන්නවා. නමුත් මේ path එකට ඉන්නේ මෙයා තමයි. එහෙනම් ඒක එනවා. එහෙනම් එතන වෙනත් ෆයිල් අපි දැම්මයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඒක හොඳට මතක තියාගන්න ඕන. අපි නැවතත් Visual Studio Code වලට ගමන් කරනවා. දැන් ওই විදිහට තමයි අපි ඕක හදාගත්තේ. දැන් මෙතන එනකම් මම හිතනවා ඔයගලන්ට කිසිම ගැටලුවක් නැහැයි කියලා. දැන් ඔයගලන්ට පේනවා එහෙම ෆයිල් එකක් ක්‍රියේට් කරයි කියලා මෙතන help කියලා ෆයිල් එකක් තිබුණයි කියලා
මෙතන මේ help කියන එක replace වෙන්නේ නැහැ. එහෙනම් මම මේ ෆයිල් එක දැනට මට අවශ්‍ය නැහැ. මම delete කරනවා. index කියන එක කෙනා හැබැයි අර විදියට වැඩ කරනවා. එතකොට අපි index කියන එක නා වැඩ කරන්න මේ වුණා. දැන් අපිට HTML වලින් මේක කරගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. HTML වලින් අපිට මොන හරි දෙයක් මේක පෙන්වුම් කරගන්න පුළුවන්. හැබැයි dynamic නෑ. ඒ කියන්නේ HTML එකට මේකේ තියෙන data HTML එකට යවන්න ඒ වගේ දෙයක් අපිට කරන්න බෑ. ඒ නිසා තමයි අපිට template engine එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි බලමු template engine එක කොහොමද භාවිතා කරන්න කියලා. අපි දැන් HBS නේ භාවිතා කරන්නේ. එහෙනම් අපි HBS යන ඔයමු node වලට ගිහිල්ලා HBS ගැන හොයන්නයි යන්නේ. website එකට යනවා. මට මෙතන මේක අවශ්‍ය වෙන්නේ නැහැ. npm වලට ගිහිල්ලා HBS කියන එකට search කරා. මෙතන අපි දැන් මම සර්ච් එකේම මේක තියෙන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් npm site එක ගිහලා hbs කියලා type කරන්න. එතකොට පළවෙනි result එක එනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. මේකෙදි දැන් අපිට දෙන්න ඕන මේ විදිහට බලන්න view engine එකක් දෙන්න ඕන. ඒ කියන්නේ මෙයාට කියන්න ඕන express වලට මෙන්න මේ view engine එක තමයි අපි භාවිතා කරන්න කියලා. එතකොට ওই විදිහට තමයි දෙන්න ඕන. මේක තමයි install කරන command එක. ඉතින් මම මේක copy කරගන්නම්. මේක මට ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම නැවතත් යනවා Visual Studio Code එකට. ගිහලා ඉතින් මම මෙයා shut down නවත්ත ගන්නවා. නවත්තගෙන මම මෙතන දහනවා npm i hps කියලා. එතකොට මේ වෙලාවේදී අපිට HBS කියන එක ඉන්ස්ටෝල් කරගන්නවා මෙයා. ඊට පස්සේ දැන් අර command එකේදීත් අපි දැක්ක මොකද්ද? අපිට මෙයාට කියන්න වෙනවා මේ view engine එක use කරගන්න කියලා. දැන් මම මේක මෙහෙම පල්ලෙහාට කරලා එතනින් දානවා. මේක යූස් කරන්න කියලා අපි මේ කමාන්ඩ් එක මෙයා ළඟටම ගමු. එතකොට මෙතන මෙයා ඉන්නවා. ඊට පස්සේ අපි මෙයාට මේ view engine එක යූස් කරන්න කියලා. එතකොට ඩිෆෝල්ට්ලි views කියන folder එකට තමයි මෙයා මේක භාවිතා කරන්නේ. අපි බලමු කොහොමද මෙහෙම කරන්න කියලා. මම folder එකක් create කරනවා මෙතන. ඉතින් views කියන folder එක create කරනවා. අපි කියමු index.hbs කියලා create කරනවා. ඉතින් මේ hbs file ඉස්සෙල්ලාම අපිට ඕන නම් මේ අර විදිහම මේ file එක විදිහම දෙන්නත් පුළුවන්. අපි මේ විදිහටම copy කරලා මේකට දානවා. HBS කියලා අපි මෙයාව අයින් කරනවා මෙතනින්. ඊට පස්සේ අපි මෙතන දෙනවා අයිපාරක් app.get කියලා දීලා slash එකේදී මේකේ request එකයි response එකයි තියෙනවා. මෙතන arrow function එකක් තියෙන්නේ විදියට. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මෙතන response එක විදියට render කියලා දීලා index කියලා දෙනවා. HBS කියලා දෙන්න ඕනේ නැහැ. බලමු මොකද්ද වෙන්නේ කියලා.
කොම් ෆයිල් ටික සේව් කරගමු. ඊට පස්සේ අපි ගමන් කරනවා ෆෝම් එකට ගිහිල්ලා බලනවා මේක රිෆ්‍රෙෂ් කරලා ඒක එනවා. ඒක කරලා බලන්න මෙන්න මේක දැන් ක්ලික් කරපුවා මොකද උනේ බලන්න වෙල්කම් ෆ්‍රොම් HBS කියලා වැටලා තියෙනවා. එහෙනම් බලන්න දැන් ඔන්න HBS එකේ අපිට මේක පෙන්වුම් කරලා තියෙනවා. අපි නැවතත් source code එකට යමු බලන්න. source code එකද අපි කරේ මොකද්ද views කියලා folder එකක් හැදුවා. ඒකේ මේ index.hbs ඉතින් බලන්න ඉතින් ඔයගොල්ලන්ට හිතන මේ html එකම තමයි දීන්නේ. ඉතින් මේක හරි ලේසි මේ 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 template engine එකේ html විදිහටම තමයි තියෙන්නේ. සමහරක් වල පොඩ පොඩ වෙනස්. ඉතින් html විදිහටම තමයි ගොඩක් හැම element එකම තියෙන්නේ. හැබැයි මේක වෙන type එකක් html නෙමෙයි. hbs කියන template engine එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක අපි තිබ්බා views කියලා folder එකක් තිබ්බා. folder ඇතුලේ මේක හැදුවට පස්සේ අපිට මෙතන කරන්න පුළුවන් මොකද්ද රෙන්ඩ කියලා දෙනවා. රෙන්ඩ කියලා දීලා මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් පුළුවන් මේ හැම ෆයිල් එකකටම ওই විදිහට හදාගන්න. ඉතින් මට කරන්න තියෙන්නේ මේ විදිහට ෆයිල් හදන්න. ඊට කලින් ඇයි අපි මේකක් භාවිතා කරන්නේ? මේකක් භාවිතා කරන්න හේතුව මොකද්ද? අපිට නිකම්ම මේකක් දෙන්න පුළුවන් නේ. නිකම් HTML එකක් මේ විදිහටම print වෙනවානේ. HBS එකක් ඕනේ නැහැනේ. එහෙනම් මේකෙදි තියෙන එකම දේ තමයි මේකට මොන හරි variable එකක් යවන්න පුළුවන්. ඔන්න බලන්න මේ කමාවක් දීලා මම මෙන්න මෙතන object එකක් දෙනවා මොනවද. මම කියමු දැන් මේක අපේ පාඩමට අදාළ වෙන්නේ නැහැ. අපිට පාඩමට අදාළ කරගන්න ඕන නම් දෙන්නත් පුළුවන්. නමුත් පාඩමේ අපි හැම වෙලාවෙම භාවිත කරන්නේ අපි කියමු name කියලා දෙනවා කියලා. name කියලා දීලා අපි දෙනවා ABC මේ විදිහට මොන හරි නමක් 8 කියලා දීලා අපි කියමුකෝ ඔහොම දෙනවා. දැන් මොන හරි වයසක් නමක් දීලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම date එකක් මොන හරි date එකක් මේක දුන්නට පස්සේ දැන් අපි මේක save කරනවා. මේ date එකක් දුන්නට පස්සේ මෙන්න මෙතනදී මේ date එක ගන්න පුළුවන්. මම මෙතනදී මොන paragraph එකක් දීලා අපිට පුළුවන් වුණා पैराग्राफ टैग ऐतुले देना मेक मेन्न मेहम मेन्न मेहम मेकुले एक कर्ली ब्रेसेस देखा कैतुले अपीट मेके वेरियबल प्रिंट करना पुलम मेतना नेम की प्रिंट कर लो मट एज की प्रिंट टोकर इन्ना पुलम मोहम्मद दियना इरे एकाकना बल वेरियबल देखा क्यों अभी एक भाविता करना मम मेकअ सेव करना मेकअ सेव करना दैंग अभी बालमु අපි දීලා තියෙන්නේ මේ root එකට ගියාට පස්සේ අර නිකන් නමක් දෙමු. මේ විදිහට අපි නමක් දීලා save කරනවා. ඊට පස්සේ අපි බලමු මේක වැඩ කරනවාද කියලා. website එකට යනවා. දැන් මේ තියෙන පරණ එක මම මේක enter කරනවා. බලන්න මේක තියෙනවා මේ නම printer එකේ paragraph එකක් ඉඳලා home page පොඩියට පෙන්නේ. මම අර වේරියබ අනිත් වේරියබල් එකක් දුන්නා. හැබැයි ඒක print කරේ නැහැ. හැබැයි array එකක් එන්නේත් නැහැ. හොඳට මතක තියාගන්න අපිට variables ඔය විදිහට යවන්න පුළුවන්. ඔන්න ඕක තමයි template engine එකේ තියෙන වැදගත්කම. අපි html භාවිත කරන්න පුළුවන් මෙතනදී. අපි template engine එක භාවිත කරාම වෙන්නේ මොකද? node.js එකේ තියෙන මොන හරි variables තියෙනවා අපිට එලින්ම මේක ඇතුළට අනිතර වෙද එක මොන හරි ඒවත් විස්තර තියෙනවනම් දැන් ඔයාලට පේනවා. මේවා යවන්න පුළුවන්. මේ විදිහට අපිට टेम्पलेट इंजिन ने का बाविता करने पुलवा कि नेमतत या विजुअल स्टूडियो कोड देगा टा तो कोटा मांगी थी मैं कमी हम कॉपी कर गाना अरे नाम मैं का टाइप करा नोक कमेंट कर तो पासे एड नॉट फाउंड देगा नया में था ना 404 404 මේක සේව් කරනවා. දැන් අපි යන් අයිපාරම් මේක බලන්න.
තොට හෙල්ප් එකේ දිත් ඕක පෙන්නන්නේ about එකේදී තෝක පෙන්වන්නේ. දැන් අපි ওই විදිහට අපිට HBS ඒව ටික හදා ගන්න පුළුවන්. දැන් අපිට කරන්න දෙන දෙයක් තමයි තව එක දෙයක් තමයි දැන් මොනවා හරි HBS ෆයිල් එක සේව් කරපුවාම HBS ෆයිල් එක සේව් කරපුවාමත් නෝට් බොන්ඩ් එක රීස්ටාර්ට් කරගන්න පුළුවන් ද කියන එක. මම මේක ෂට් ඩවුන් කරනවා. අපිට පුළුවන් ඒ වගේ දෙයක් හදා ගන්නත්. ඉතින් අපි packet.json එකට ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා e කියලා එකක් දෙනවා. ඒ කියන්නේ extensions මොනවද? JavaScript වලට මේක දෙන්න. comma HBS මොනවාරි අපේ තියෙන extensions වලට දීලා මේක save කරනවා. ඊට පස්සේ මම මේක run කරොත් බලන්න JavaScript වලටයි HBS වලටයි මේ දෙකටම මෙයා මේක වැඩ කරනවා. දැන් මම මේක save කරොත් එමු. දැන් මේක අයින් කරලා තාල මේක සේව් කරොත් එහෙම බලන්න අන්න එතකොටත් සර්වරේ රීස්ටාර්ට් වෙනවා. සමහර ලාට අපිට අපේ රිසල්ට්ස් හරියට එන්න නැති වෙන්න පුළුවන්. මේ මේවා හරියට රිෆ්‍රෙෂ් නොවුනොත් එහෙම. ඒ නිසා ගොඩක්ම හොඳ දේ තමයි මේ HBS එකක් සේව් කරාට පස්සෙත් සර්වරේ රීස්ටාර්ට් වෙනවනම් ගොඩක් හොඳයි. ඒ නිසා නෝට් බොන්න එකට අපිට එහෙම කියන්න පුළුවන් JavaScript එකක් සේව් කරද්දිත් HBS එකක් සේව් කරද්දිත් දෙකම කරද්දි අනිවාර්යයෙන් මේක සේව් කරගන්න आय रीस्टार्ट कर गाने किया दें आप ही वो विधि है आप ही ने मेरे हदा गत्ता दें हम दें वाके आप ही हम हदा गने तीनों दें मेव दिर है दुआ टे आप ही ने मेक दी समाहर दे वाल रिपीटेटिव दांड वेनो उदाहरण के दिर दें मम किया ना मेक दी मम लिंक्स वाके दांड हाथन ना ए ए टाइप के किन तमाम मेव दांड ने लिंक्स ती मेक विदेकट ඊට පස්සේ about එකට about එකට ඊට පස්සේ අපි කියමු help එකට help එක. ওই විදිහට මම දැන් මේක දානවා. දැන් මම මේක save කරා. ඊට පස්සේ අපි බලමු ගිහිල්ලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. form එකට ගිහිල්ලා. දැන් ওই විදිහට තියෙනවා with about එක. දැන් මේකේ නැහැ. එතකොට දැන් මේකටත් මේක දාගන්න ඕන. දැන් නැවතත් Visual Studio Code වලට ගමන් කරමු. දැන් බලන්න මේ coding එක අපි මේ හැම එකකටම copy කරගන්න ඕන. අපිට මීට වඩා ලේසි මේ හැම එකටම ඕන coding. දැන් අපි හිතන්න pages 20ක් විතර තිබුණා. දැන් මේකෙදි අපි 3යි කරන්නේ. එහෙනම් මේ project එකේදී ගැන හිතන්න එපා. අපි මේ වගේ pages ගොඩාක් තියෙනවනම් මේ ඊට පස්සේ මොකක් හරි දෙයක් මේ හැම එකම මොකක් හරි එකක් වෙනස් කරගන්න ඕන. ඒක color රෑ වෙනස් කර මොන හරි දෙයක් වෙනස් කරගන්න උනොත් එහෙම අපි කොහොමද කරගන්නේ බලන්න. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා කොහොමද මේක කරන්නේ කියලා. ඒ නිසා අපි මේකෙදි භාවිතා කරනවා partials කියන එකක්. ඒ කියන්නේ partial කියලා කියන්නේ කොමන්ඩි. දැන් බලන්නකෝ වෙබ්සයිට් එකක් ගත්තා. වෙබ්සයිට් එකේ look and feel එකනේ එක එක පිටුව එක එක විදිහට එන්නේ නැහනේ. headers footers ඔක්කොම එක ලස්සනට මේ navigation bars ඔක්කොම ලස්සනට තියෙනවා. මේක front end development කතාවක්. නමුත් ඒ විදිහට තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවකදී මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ පොඩි දෙයක් අපි ඉගෙන ගන්න වෙලාවදී අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා අපි මේ සඳහා partials භාවිතා කරන්නයි යන්නේ. අපි බලමු කොහොමද partials භාවිතා කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම දැන් මේක views එකනේ තියෙන්නේ. මම වෙන folder එකක් හදනවා මේ විදිහට templates කියලා. templates කියලා folder එකක් භාවිතා කරලා මේ ඔක්කොම ටික දානවා එකට.
මූව් කරනවා එකට views කියන ෆෝල්ඩරේ මම අයින් කරනවා දැන් මොකක් වෙයිද කියලා බලමු අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැති වෙන්න ඕන බලමු වැඩ කරනවාද කියලා අපි මෙතනට ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරමු බලන්න error එකක් එනවා ඒ කියන්නේ මෙයා views කියලා එක මේක හොයනවා මේක හොයාගන්න බෑ මෙන්න මෙහෙම error එකක් එනවා දැන් අපි මේ error එක හදන්නයි යන්නේ Visual Studio Code වලට යනවා එතනත් error එක එනවා ඒ කියන්නේ දැන් මෙයා මේක දන්නේ නැහැ මේ template කියන folder එක මොකද්ද කියන එක මෙයා දන්නේ නැහැ එහෙනම් අපි මේකට දෙන්න ඕන මෙයාගේ folder එක මොකද්ද කියලා අපි ඒකට වෙනම දෙයක් කරමු මෙතනදීව දෙමු උඩට const template path templates වලට යනවා. ඔන්න template path එකට අපි ගියා. sorry. template path එකට ගියා. දැන් template path එක අපි ළඟ තියෙනවා. එහෙනම් අපි කියන්න ඕන මේ මේගොල්ලන්ට මේ views කියන එක මොන path එකේද තියෙන්නේ කියලා. එතකොට මම මෙතන දෙනවා app එකට දෙනවා මොකද්ද? app එක set කරනවා එපා. views කියන එක set කරනවා මොකටද මෙන්න මේ path එකට මෙන්න මේ path එකට අපි view එක දෙනවා බලමු run කරලා මොකක් වෙයිද කියලා නැවතත් යනවා බලමු දැන් වැඩ කරනවා දැන් වැඩ කරනවා ඔය විදිහට වැඩ කරනවා දැන් ඔය විදිහට අපිට ඕන ඩිරෙක්ටරි එකට මේක දාගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු කොහොමද පාෂල් ලැක් කරගන්නේ කියලා විශේෂයෙන්ම දැන් බලන්න මෙන්න මේ වගේ දෙයක් දාද්දි මං කිව්වා හැම තැනම මේක දාන්න උනොත් එහෙම වගේ ලීක් එකක් දාන්න උනොත් එහෙම ඒක ලොකු ගැටලුවක් වෙනවා එහෙනම් අපි මේ වගේ එකක් පාෂල්ස් එක දාලා බලමු දැන් මම මෙතන ෆෝල්ඩර් එකක් හදනවා partials කියලා ඊට පස්සේ මේක ඇතුලේ අපිට මොන හරි නමක් දෙන්න පුළුවන් මම කියමු navigation දැන් navigation එක කියලා තියලා ඊට පස්සේ මම මෙන්න මේ ටික ඒකට දානවා මේකට දානවා දාලා සේව් කරනවා හැබැයි මේක දැන් දන්නේ නැහැ මෙයා දන්නේ නැහැ මෙහෙම පාත් එකක් තියෙනවා කියලා එහෙනම් අපි මේකටත් කොන්ස්ටන්ට් එකක් හදනවා පාෂල්ස් වල පාත් එකක් මොනවද පාත් එකට ගිහිල්ලා ජොයින් කරන්න डिरेक्टरी नेम එකට දැන් මේක අපි දන්න හරියක් templates වල partials කියලා ඊට පස්සේ දැන් මෙතෙන්දි මෙන්න මේ partials දෙද්දි අපිට අවශ්‍ය වෙනවා HBS දාගන්න එහෙනම් අපි HBS උත් අපි require කරගමු const
මෙච්චර අපිට HVS ඕනුන්නේ නැහැ const HVS කියලා දීලා require HVS කියලා දෙනවා මේ HVS වලට ගිහිලා තමයි අපි කියන්න ඕන මොනවද partials කියලා අපි දැන් ඒක හිවි මෙතන එහෙනම් මම මෙතන යටින් දෙනවා HVS කියලා දීලා මේකේද අපි register කරන්න ඕන partials register දැන් partial කියලා දිනවා partials කියලා තියෙනවා partials කියන එක දීලා අපි දෙනවා මේකේ path එක මොකද්ද partial path එක දෙනවා ওই විදිහට අපිට දෙන්න පුළුවන් දැන් partials ටික හරියට එතන set වෙලා තියෙනවා හැබැයි අපේ program එකේ අපි partials අරගෙන නැහැ අපි කොහොමද ප්‍රෝග්‍රෑම් එකේ පාෂල්ස් ගන්නෙ? දැන් පාෂල් එකක් දාගන්නත් අර විදිහම තමයි ටෙම්ප්ලේට් එන්ජින් එකක් කොහොම හදන විදිහම දාලා මෙන්න මෙහෙම මේකක් දාලා මේකේ නම දෙනවා. මේක නැව් කියලා දුන්නේ. අපිට එක්ස්ටෙන්ෂන් එක දෙන්න ඕනේ ওই විදිහට දෙන්න පුළුවන්. දීලා මම මේක සේව් කරනවා. දැන් බලමු මේක වැඩ කරනවද කියලා. මේකෙදි වැඩ කරන්නේ නැහැ මේක. හෝම් එකට මම දුන්නේ. නැහු කියන එක අපිට ඇවිල්ලා නැහැ බලමු ඒ රේ එකක් ඇවිල්ලා තියෙනවා දැන් පාෂල් එක හම්බුනේ නැහැයි කියලා තමයි රේ කියන්නේ අපි බලමු විෂුවල් ස්ටුඩියෝ කෝඩ් වලට ගිහිල්ලා මොකද්ද මේ රේ එකට හේතුව කියලා ඒ වෝල් කරලා බලමු සමහර වෙලාවට මේක සේව් වෙලා නැති වෙන්න පුළුවන් මම නැවත වාරයක් ගිහිල්ලා බලන්න දැන් බලන්න අර වෙලාවේ සේව් වෙලා නැති හින්දා ඒ වගේ error එකක් අහම බලන්න සේව් වෙලා තියෙන දැන් මේකේ තියෙනවා ඒක දැක්කද දැන් අපිට කරන්න තියෙන අනිත් site වලටත් මේක දාන්න තියෙන්නේ අනිත් pages වලටත් මම ඒක දැන් කරනවා මුතන්ට ගියා ඉල්ල මොකද්ද කරන්න තියෙන්නේ මේක copy කරලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ මේකෙදි මේ වගේ footers මේ හැම දෙයක්ම CSS ෆයිල් තියෙනවා මේ හැම දෙයක්ම මේ වගේ partials වලින් දාන්න පුළුවන් අපිට. ඔය විදිහට දාලා මොක්කොම save all කරනවා. ඊට පස්සේ දැන් බලමු ආයි පාරක් ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔය බලන්න මේ විදිහට මේක තියෙනවා මේ සයිට් එකේදී අපි CSS භාවිතා කරන්නේ නැහැ ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් එහෙම වුණොත් මේ පාඩම ටිකක් දික් වෙනවා ඒ නිසා මම ඒ දේවල් කරන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒ වගේ දෙයක් වුණත් මේකට දාලා කරන්න පුතින් මේකේ තියෙන වාසිය මොකද්ද බලන්න මම Visual Studio Code වලට යනවා නැවත වාරයක් ගිහිල්ලා මේ partials භාවිතා කරන එකේ වාසිය හැකි හැමිටම partials භාවිතා කරන්න ඕන දැන් මට හිතෙනවා මෙතන about to about task කියලා දාන්න කියලා මට මෙහෙම හිතෙනවා එතකොට මොකද වෙන්නේ දැන් මේ partial එකක් නොදැම්ම නම් මොකද වෙන්නේ මම මේ site ඔක්කොමල මේක දාන්න ඕන මේ site ඔක්කොමල ඔක දාන්න ඕන එහෙනම් partial අනිවාර්යෙන් භාවිතා කරන්න අපි මේකෙදි navigation වලට partial එකක් භාවිතා කරා දැන් එහෙනම් අපි HBS ගැන අපි සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕගොල්ලන්ට වැඩ කරගන්න පුළුවන් data යවන්න පුළුවන් අපි data යවුවේ නැහැ දැන් ওই විදිහට ඒ ගැන අවබෝධයක් තියෙනවා ෆයිනලි බලමු මේ කායි වැඩ කරනවද කියලා මේ HBS වල වැඩ වලින් දැන් ওই විදිහට ඔක වැඩ කරනවා දැන් එහෙනම් අපිට තියෙන අපේ මේ ෆෝම් එක හදාගන්න ෆෝම් එක හදාගෙන ඒ ෆෝම් එකේ ඩේටා අපි කොහොමද ගන්න කියන එක බලන්නයි හදන්නේ එහෙනම් फॉर्म टैग का कपी क्रिएट कर गन्नवा मेके दी अपी इनपुट टैग दा गन्नवा एक यानी इनपुट टैग के दी टाइप पे का टेक्स्ट के लगाया गन्न पुलवा इधर पास से प्लेस होल्डर याद दानवा अपी क्यों ना के लोकेशन के लगा दिला
input tag එක close කරනවා ඊට පස්සේ button එක මේ button එකේදී අපි කරන්නේ submit කියලා එතකොට මේ form එක තමයි submit වෙන්නේ form එකේ submit කියන event එක තමයි button එකෙන් sorry submit නෙමෙයි අපි මේකට දාමු search කියලා search කියලා දාමු ඊට අමතරව මම මෙතනදී paragraph දෙකක් ගන්නවා paragraph දෙකේ එකක දාගන්නවා location එක දාගන්න තමයි එකක දාගන්නේ අනිත් එකේදී අපි වෙද එක දාගන්න ඔය විදියට මම දාලා මම මේක save කරනවා දැන් අපිට ඕන වෙනවා මේක JavaScript එකක් client side JavaScript එකකින් call කරන්න එහෙනම් මම scripting tag එකකුත් දානවා මෙතෙන්දී src කියලා දාලා source එක දානවා js කියන folder එකේ app.js එතකොට මේක මේ static folder එකේ තියෙන එකක් එහෙනම් අපි ඒකේ folder එකක් හදනවා app.js කියලා ඊට පස්සේ මෙතෙන්දී ඉස්සෙල්ලාම form එක අරගන්නවා const එකට අරගෙන फॉर्म में का गानो आप ही क्यों वो वेदर फॉर्म में का फॉर्म में का समान है आप ही मेथड है डॉक्यूमेंट का तमाई गाने एक है ना वेबसाइट के डॉक्यूमेंट का तमाई आप ही फ्रंट एंड के इतिहास गाने आप ही क्वायरी सिलेक्टर है किंतु मैं मेक का गाने आप ही एलिमेंट के आप ही नामिंग गानो ना आप ही एलिमेंट का देन्ना बोलवा फॉर्म केला इट पास से आप इट परान्न पुलवा मेके एड लिस्ट इवेंट टेक आते इन्न पुलवा मेके दिया पे सबमिट टेक रहा අපිට ඉවෙන්ට් එක මෙන්න මේක දැන් මේක මේ වගේ අපිට ගොඩක් කාලා ලියන්න වෙන්නේ නැහැ මේ තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් JavaScript වගේක් එතකොට ඉවෙන්ට් එකක් අරගෙන ඉවෙන්ට් එකේදී අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් ඉතින් මම මෙතනදී කියමු console.log එකක් දෙනවා submit කියලා ඉස්සෙල්ලාම නිකන් ඔහොම දීලා බලනවා මේක වැඩ කරනවද කියලා ඊට පස්සේ අපි දැන් ගමන් කරමු අපේ කෝඩින් එකට ඉතින් මම මෙතනදී weather කියන එකට යනවා ගියාම මේ location කියන එක පේනවා ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා developer tools දානවා දාලා මේ click කරලා බලනවා දැන් මේක refresh වෙලා ඉන්නේ හැමදෙස්සෙම මේ page එක refresh වෙනවා එතකොට ඒ නිසා අපිට මේකෙදි පෙන්වන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. එහෙනම් රිෆ්‍රෙෂ් කියන එක අපිට නැති කර ගන්න උනා. එහෙනම් ඒ සඳහා අපි command එකක් භාවිත කරනවා. default අපිට default operation එක prevent කර ගන්න ඕනවා. දැන් Visual Studio Code වලට ගිහිල්ලා අපි දානවා මේ event එකේ prevent default කියලා. default ටි මේක सबमिट वेनो इला रीफ्रेश वेनो अभी एक अभी अवश्य वेन है नवत वार बलमु मेक हरियान अदेला सेव उन्न है फिर एक सेव उन्न है तो स्टूडियो कोड बेटी सेव ऑल करते रहो දැන් බලමු බලන්න දැන් මේ ගලන්න මෙන්න මෙතන සබ්මිට් සබ්මිට් කියලා වැටෙනවා
සබ්මිට් 14ක් වැටලා තියෙනවා. දැන් මේක රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් අපේ කෝඩින් එක අපි සබ්මිට් ඉවෙන්ට් එක දැන් කොහොම හරි වැඩ කරන විදිහට හදාගත්තා. එහෙනම් අපි ඉතුරු ටික හදමු. එහෙනම් Visual Studio Code වලට යනවා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ක්‍රමෙන් ක්‍රමයට මේක හදාගෙන යන්න. එතකොට තමයි ඔයගලන්ට ඕක පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ මම මේකෙදි ගන්නවා අපිට ලොකේෂන් එක ගන්න ඕන. සර්ච් කරප එක ගමු. සර්ච් ෆීල්ඩ් එක ඉන්පුට් ෆීල්ඩ් එකේ සෝරි ඩොකියුමන්ට් එක අරගෙන මෙතනින් මේ විදිහට තමයි ක්වෙරිස් සිලෙක්ට් එක ගත්තා, එලිමන්ට් එක ගත්තා. මොකද්ද මේකෙදි ගන්න තියෙන්නේ අපිට ඉන්පුට් එක. ඉන්පුට් එක ඉන්පුට් එකේ වැලියු එක අරගත්තා. එහෙනම් අපි මෙතෙන්දි හදනවා const location කියන එක අපි ගන්නවා. මොකද්ද මේ search කියන එකේ value එකේ ඒ කියන value එකෙන් තමයි ඔක ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ message දෙකක්. අපි එකක් ගමු. අපිට location message එක ඕන වෙනවා. අපි ගමු document එකේ query select එකේ මෙන්න මෙතනදී. දැන් අපිට query select එකේ මෙහෙම ID එකක් දෙන්න තියෙන්නේ. ID එකක් දෙනවා නම් අපි දෙන්නේ hash කරලා. මේකද hash එක දීලා තමයි ID එක දෙන්නේ. අපි බලමු මොකද්ද අපි දීලා තියෙන ID එක කියලා. lock එකයි v එකයි කියලා දෙන්නේ. හරියට මේ විදිහට දෙන්න ඕන නැත්නම් ඒක එන්නේ නැහැ. lock එක ඊට පස්සේ const අපි වේදේකම ගමෝ විදිහට hash කරා. විදියට එක ගත්තා. එහෙනම් අපි මේකෙදි අපි ලොකේෂන් කියන එකේදී text content එක දානවා. අපි මෙතනදී පෙන්වනවා loading කියලා. මොකද මේක මේ ටිකක් වෙලා යනවනේ. අපි දන්නවනේ මේක data ගෙන්න ටික වෙලාවක් යනවා. අපි async operation එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේකෙදී අපි මේකේ value එක නම් අපි එහෙම නල් කරනවා. ඊට පස්සේ මෙතනදී අපි මෙන්න මේ ෆන්ක්ෂන් එකේදී අපි කරන්න යන්නේ ෆ්‍රන්ට් එන්ඩ් ජාවාස්ක්‍රිප්ට් වල කොහොමද අපි ෆෙච් කරගන්නේ කියලා. අපි ඇක්සියෝස් වලින් තමයි අරකේ කරේ. අපි මේකෙදි ෆෙච් කියන එක තමයි භාවිතා කරන්න යන්නේ. ෆෙච් කියන එක දැම්තා. ෆෙච් එකේදී අපි දුන්නා මොකද්ද ලොකේෂන් එක. දැන් මෙතනදී අපේ ඇතුළෙම එකන්නේ අපි දෙන්නේ වෙදර් කියලා. ලොකේෂන් එක අපි දැන් මේකෙදි අපි දන්නවා මේ තියෙන මෙන්න මේක තමයි අපිට දෙන්න ඕන අපේ තැන. නෝක තමයි අපේ ලොකේෂන් එක. එතනින් තමයි අපි වෙදර් කියන එක ගත්තේ. ඊට පස්සේ මෙතනදී මොකක්ද වෙන්නේ? question mark එක දුන්නා address එක. address එක දුන්නා equal කරලා මොකද්ද දැන් මේක තමයි වෙන්නේ. කියන්නේ මෙන්න මේ query string එක අපි මෙතන හැදුවනේ. මෙද එක දුන්නා, address එක දුන්නා, location එක දුන්නා. එහෙනම් අපි මේක දන්නවා මෙතනින් අපි එන්නේ promise එකක් දෙන්න කරා. අපි දෙන්නේක ඇතුලේ තමයි මේක ලියන්න හදන්නේ. අපිට මෙතනවා response එකක්. response එකක් එනවා අපි arrow function එකකින්. response එක එළියට ගණ්ඩයි හදන්නේ. එහෙනම් response එක ඉස්සෙල්ලාම condition එක බලන්න කලින් මේක JSON කරගන්න ඕන. එහෙනම් අපි response එක JSON එකක් විදිහට convert කරගන්නවා.
කරගත්තට පස්සේ ඒකෙන් උත් අපිට ප්‍රොමිස් එකක් එනවා. මෙන්න මේක ඇතුලේ තමයි අපි වැඩ කරන්න ඕන. ඉතින් මේක ඇතුලේදී අපිට තේනවා data එකක් මේ data එකේදී දැන් බලන්න මේක ගත්තා මේක response එකක් ආවා එක JSON කරා ඒක JSON data එකක් ආවා ඉතින් මේ data එකේදී data කියන එක dot error කියලා එකක් තියෙනවනะ error කියලා එකක් තියෙනවනะ අපි දෙනවා මෙන්න මේ location එකම තමයි ඒකට ඒකම දානවා ඒකේ තියෙන error එකක් එනවනේ අපේ මොන හරි location එක වැරදි හරි මොන හරි කියලා error එක දෙනවා එහෙම නැත්නම් අපි මොකද්ද කරන්නේ අපි location එකට දානවා මොකද්ද data dot location එක වෙදේකට දානවා data dot weather කියලා අපිට මෙතනදී දෙන්න පුළුවන් මෙතන location එකම දෙන්න පුළුවන් අපි මෙතන location එක එන්නේ නැහැ අපි weather කියලා විතරනේ එන්නේ मेन मेथनी गाने लोकेशन अट मेके दिन्वा तेंग अभी बालू मेक वेड करवाद किया मम्मी का सेव करवा सेव कर ला तेंग अमन करवा मेक वेड करवाद कि बल එතන මම ගහමු ඔව් මේක රිෆ්‍රෙෂ් කරන්න ඕන මේ සබ්මිට් කියන එක ඇවිල්ලා තියෙන්නේ මේක රිෆ්‍රෙෂ් කරනවා මොකද ක්ලයන්ට් සයිඩ් දාවා ස්ක්‍රිප්ට් එකන්නේ මේ ක්ලික් කරලා බලමු මේ ඇඩ්‍රස් not found අන්නේ error එක ආවා දැන් හොඳට මතක තියාගන්න මේක රිෆ්‍රෙෂ් කරන්න මම ඉස්සර රිෆ්‍රෙෂ් කරේ නැති නේද තමයි ඔක ආවේ බලන්න මේ විදිහට මේක එනවා. ඉතින් ওই විදිහට අපිට ඩේටා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි වැරදි ඩේටා එකක් දුන්නොත් unable to find the location කියලා එනවා. ඉතින් මේ විදිහට මේ සයිට් එක හදා ගන්න පුළුවන්. මේ සයිට් එකේදී අපි හැදුවේ නැහැ. මේ CSS දැම්මේ නැහැ. ඕනනම් අපිට අවසාන වශයෙන් CSS එකක් මම දාලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. Visual Studio Code එකට ගිහිල්ලා අපිට මෙතන පුළුවන් CSS එකක් දාන්න මේ විදිහට දාන්න පුළුවන් header 2 එකන අපි භාවිත කරලා තියෙන්නේ header 2 කියලා දැම්මා එහෙම කරා color එක ඉතින් අපිට මෙහෙම දාන්න පුළුවන් අපි නිකන් ඔහොම එකක් දාලා මේක සේව් කරාට හරියන්නේ නැහැ අපිට ඕන නම් මේක පාෂල් ලැක් විතර දාගන්නත් පුළුවන් නැත්තම් මම මෙතෙන්දි දෙන්නම් දැනට මෙන්න මෙතන තමයි ස්ටයිල් ෂීට්ස් දෙන්නේ අපි ස්ටයිල් ෂීට් එතන දෙද්දි අපි හෙඩ් එලිමන්ට් එකේ දෙමු එදී ලින්ක් එකේදී ලින්ක් කියලා එකකදී දෙන්නේ අපි අපිට දැන් මේ මෙතනටත් දෙන්න පුළුවන් පාෂල් එකක්. මෙතනටත් පාෂල් එකක් දෙන්න පුළුවන්. ලින්ක් කියලා දුන්නා. රේල් කියලා දුන්නා. ස්ටයිල්
sheet කියලා දුන්නා href කියලා දීලා මොකක්ද අපිට දෙන්න පුළුවන් මෙහෙම දුන්නා css එකේ type सेव करना पुलवा इटा पास से अभी बालू में का वैध करने विधिया बालन ना में क्या पीटा मार रिफ्रेश करा में के पार्ट में ना सुनो विधि इटा पीटा स्टाइलिंग करेगा ना पुलवा कि स्टाइलिंग करने का भी में पार्ट में दिक्कतें ना दम मांगी था ना उपलान ट उन दा अवॉर्ड या तीनों को हम दे बीएस बाहविता कराने के बीएस बाहविता करने के अभी देवाली के नगर तो पार्सल्स को हम दे कराने यहाँ का डेटा ट्रांसफरिंग को हम दे कराने की ला इतने दें नोड जेएस के नगर ना उन दा अवॉर्ड या तीनों फ्रंट साइड जावास्क्रिप्ट का तभी प्रोडक्ट बैलुआ में के लाइव दी अभी इलांग पार्ट में इधर बालांडे हादाने ඇත්තරම නෝඩ් වල වැදගත්මති ඉන්නේ APIs කොහොමද හදන්නේ කියලා. ඉතින් APIs හදද්දී අපිට ඩේටාබේස් ගැනත් බලන්න තියෙන. ඉතින් එතකොට තමයි අපිට ගොඩක් වැඩ තියෙන්නේ. අපි එක්ස්ප්‍රස් ගැන ඉගෙන ගන්න යනවා. API එකක් කියන්නේ මොකද්ද? REST APIs කියලා කියන්නේ මොනවද? අන්න ඒ වගේ දේවල් මූලික સિદ્ધාන්ත අපි ඊළඟ පාඩමේ ඉඳලා බලන්න යනවා. ඕගොල්ලෝ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වගේ පාඩම් වලට කැමති නම් comment section එකේ දාන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.